දැන් මං පහුගේ දවසක පිණ්ඩපාතර ගෙදරකට වඩිද්දි ඒ ගෙදර මහත්මයා දැඩි විදියට රෝගාතුර වෙලා හිටියේ ටිකේ. එයා රෝගාතුර වෙලා ඒ රෝගය වැඩි වෙලා ඒ අම්මා මට කියනවා මේ තාත්තා පැදුරක නිදි කරලා හිටියේ ඒ වේදනාව වැඩිකමටේ පැදුර කෑලි කෑලි වලට ඉරලා කියලා. එච්චරට වේදනාව වැඩි. වේදනාව හේතුඵල ධර්මයක්. වේදනාව කියන්නේ පස්සය නිසා සකස් වුණා වූ ධර්මතාවයක්. මේ පස්සය අනිත්‍යයි කියලා දකින්නේ පින්වත් තාත්තාට ශක්තිය ධර්මානුකූල ශක්තිය තිබුණේ නැහැ. වේදනාවට බැඳුණා. මේ වේදනාව මගේ, මේ වේදනාව තුළ මම ඉන්නවා, මේ වේදනාව මගේ ආත්මයයි කියලා වේදනාව තුළින් නැවත නැවත ගැටෙන දිසාවට මෙයාපත් වුණා. එනිසා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සතර සටිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව මේ ඉරියව් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව වේදනාවේ අනිත්‍යභාවය දැක්කා. දැකලා එයා දෑස් දෙක පියාගෙන දකිනවා දෙයනේ මං අනාගතේ මට මෙවැනි මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මම මහ පාරක වාහනයක හැප්පිලා පන ගැහි 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 මාව මැරෙන්න පුළුවන්. මම මහ පාරකෙදි කවුරු හරි මට ගහලා කපලා කොටලා වෙඩි තියලා අනේ මාව මැරෙන්න පුළුවන්. මම බෝම්බයකට අහුවෙලා කෑලි කුඩු වෙලා මැරෙන්න පුළුවන්. මට කවුරු හරි බෙල්ල මිරිකගෙන ඉඳලා අනේ මම මරණීය වේදනාවට පත් වෙලා මැරෙන්න පුළුවන්. ඒ සෑම වේදනාවක මෙයා අනිත්‍යභාවය දකිනවා. මරණීය වේදනාවෙත් අනිත්‍යභාවය දකිනවා. අනේ කෙනෙක් මගේ බෙල්ල මිරිකගෙන 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 පැය ගාණක් ඉඳලා ඒ සකස් වෙන සෑම විඳීමකම තියෙන අනිත්‍යභාවය දකිනවා. මේ වේදනාව මට අයිති දෙයක් නෙමේ. මේ වේදනාව තුළ මම නෑ, මම කියලා කෙනෙක් නෑ. මේක පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ දැනීමක් පමණක්මයි. එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා. එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී එයා මරණීය වේදනාවටවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගන්නේ නෑ. ඒ ඇති නොකර ගන්නා වූ තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් අපවත් වෙන වෙලාවේ, තමන් මිය යන වෙලාවේ තමා තුලින්ම වේදනාවෝ නිරුද්ධ වෙලා යනවා, නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපේ උතුම් පැවිදි ජීවිත ස්ථානගත කරලා තියෙන්නේ නෝනා මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ, මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ. එනිසා අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන මේ ධර්මය කතා කරද්දී අපිට මේ සුන්දර අවස්ථාවන් සියල්ල ජීවිතයට එකතු කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මෙවැනි සුන්දර භික්ෂුත්වයක් කියලා. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා. තමන්ට කියලා ලැබුණ මොන සම්පතක්ද, දේපලක්ද, වස්තුවක්ද, දුවෙක්ද, පුතෙක්ද, බිරිඳක්ද, රජ කෙනෙක්ද, විසවක්ද සියල්ලම දන් දුන්නා. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මෙකුට, මිනිස්සෙකුට විඳින්න බැරි අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා. ඒ වගේම අර උත්තරීතර මහා රජකම්, සක්විති රජකම්, අර මහා පායවල් නිවාස තුනක්, රම්ය සුබ මාලිගාවන්, මේ සියල්ල දන් දුන්නා. දෙයනේ මේසා මහා කැපවීමක් ඔබත් මමත් වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. එනිසා ඒ උත්තරීතර කැපවීමට අපි අගෞරව කළොත් එහි විපාකයන් නම් අපිට කල්ප ගානකින් ගෙවලා අවසන් කරන්න බෑ. එනිසා අපි භික්ෂුවක් වෙන්න පුළුවන්. අපි සෑම භික්ෂුන් වහන්සේලා හැටියට, පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන පින්වතුන්ලා හැටියට දවසකට එක විනාඩියක්වත් යොමු කරන්න. දෙයනේ මේ උතුම් චීවරේ මට දරා ගන්න. දෙයනේ මේ උතුම් සංඝ සමාජයේ සමාජිකත්වයේ ලබන්න. දෙයනේ මේ ගිහි ජනතාවගෙන් වැඳුම් පිදුම් ලබන්න. මේ ගිහි ජනතාවගෙන් මේ අග්‍ර වූ සිව්පසයන් ලබන්න. මට පාර පෙන්නපු, මට සාස්තුන් වහන්සේ වුණ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් කළා වූයේ මහා යුග මෙහෙවර මහා කැපවීම නුවණින් දකින්න, නුවණින් දකින්න. අපි සෑම නිමේෂයකදී මේ උතුම් ධර්මතාවයන් නුවණින් දකිනවා.
දෙයනේ මෙවන් මහා කැපවීමක් කරපු ඒ උත්තරීතර ශාස්තුන් වහන්සේ වෙනුවෙන් මගේ භික්ෂු ජීවිතයේ මන් දැනුවත්ව එක සිල්පදයක් බිඳින්නේ නැහැ. ඒ බින්දත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්මයි. බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් වුණොත් අර මහා කරුණාවෙන් පිරුණා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේට එක සිල්පදයක් බිඳගෙන අපි නායකාරයෙක් වුණොත් දැනුවත්ව කවදාක්වත් ඒ ණයෙන් නිදහස් වෙන්න නම් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාව අපි කෙරෙහි තිබ්බා වූ කරුණාව දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට දායාද කරන්න මේ පංච උපාදානස්කන්ධ වියරු පංච උපාදානස්කන්ධ ලෝක ධර්මයන් තුල ඉඳගෙන මේ වසවර්ති මාර්යාවනි බලයට අධිපති මාර ධර්මයක් වටා ඉඳගෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට දායාද කරන්න බුදුරජාණන් වහන්සේ යම් ලේ කන්දරාවක් කැප කළා නම් මස් කන්දරාවක් කැප කරා නම් යම් දහදිය කන්දරාවක් කැප කරා නම් යම් වීරයක් වැඩුවා නම් ඒ දෙයට අපි අගෞරව කළ යුතු නෑ කියන කාරණය ගෞරවයෙන් සිහිපත් කරනවා. Thank you.